ඉස්සරහට යනකොට හොඳ පෞරුෂයක් නැත්තම් වැඩක් නෑ කියලා කියනවනේ නේද? හොඳ පෞරුෂයක් කියනකොටම ඕනම කෙනෙක් මුලින්ම බලන්නේ තමන්ගේ පෙනුම ගැන, රුව ගැන. ඒ දෙයට අවධානය යොමු කරනවා වගේම මතක තියාගන්න ඕන අවශ්‍යම දෙයක් තියෙනවා. ඊළඟට ඔබේ ආකල්ප. ආකල්ප කිව්වහම ආකල්ප එක්ක ඔබ එදිනදා වැඩ කරද්දී වැඩ කරන දේවල් ගැන විතරක් නෙවෙයි ඔබේ ආකල්ප හොඳ වෙන්න ඕනේ. ඔබේ ආකල්ප ඔබ ගන්න ආහාර පිළිබඳවත් බොහොම හොඳින් තේරෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි ඔබේ රුව වගේම ඔබේ ශරීරයේ අභ්‍යන්තරයක් බොහොම හොඳින් පවත්වාගෙන යාමේ හැකියාව ඔබට තියෙන්නේ. ඔය ගුණ ගැන කතා කරද්දී සමහර වෙලාවට බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ පෞරුෂයට ගුණ ඕනේ කියන එක. රුව ගුණ කියන දෙකම අවශ්‍ය වෙනවා ඔබේ පෞරුෂය ඉස්සරහට අරගෙන යන්න. සමහර වෙලාවට කියනවනේ අපි, අම්මෝ හරි මහතයි, ඉක්මනට කෙට්ටු වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඔය කට පරිස්සම් කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම මෙන්න මේ වගේ දේවල් වලින්. මේ මොනවද? කරවිල. කරවිල එක්ක ඔබේ කට බොහොම ලස්සනට පරිස්සම් කරගන්න පුළුවන් නම් අන්න පුළුවන් ඔය ඇඟ ওই විදිහටම හැඩට තියාගන්න. අද අපි කරවිල වලින් ඔබේ රුව වගේම ගුණත් වැඩවන හැටි තමයි කියලා දෙන සූදානම් වෙන්නේ. මාත් එක්ක ඉන්නවා සුපවේදිනී ගංගා චාමිනී මහත්මිය. අයබන්. අපි මොකක්ද අද මේ කරවිල එක කරන්න යන සැල්ලම? බලමුනේ. බලමුනේ ඉස්සල්ලාම. මොනවද ඕන කරන්න කියලා මොකක්ද? කරවිල. හිනියට කපාගෙන තියෙන්නේ. හිනියට කපාගන්න තියෙනවා. පොල්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, කහ, කරපිංචා, අමුමිරිස්. අමුමිරිස් එක්කම තව පුංචි දෙයක් තියෙනවා. ඒක අපිට පස්සේ ඕන වෙනවා. කරවිල ටික ටිකක් තම්ම ගන්න ඕනේ. ඒකට ගොරකා. ගොරකා. අපි හදන්න හදන්නේ මේ කරවිල මැල්ලුමක්. වැඩි කට්ටිය කාලා නැහනේ. කාලා නැහනේ නේද? ප්‍රශ්නේ තියෙන්නේ තිත්ත හැබැයි. නෑ අපි තිත්ත නැති වෙනවා. හරි කරමු. තිත්ත හැරලා දෙන්න පුළුවන්ද? පුළුවන්. හරි. මුලින්ම අපි තිත්ත අරින විදිය අහගෙන ඉමු කොහෙද? දැන් කරවිල මේ විදිහට හීනියට කපා ගන්න ඕනේ. ඒක අපි භාජනයකට දාලා භාජනයක දාලා ඒකට අපි ලුණු වතුර අරගෙන වතුර ටිකක් අරන් ලුණු දානවා. හා දාලා ලුණු ටික ටිකක් දිය කරලා මේ කරවිලකට දානවා. දාලා ටිකක් වෙලා තියලා විනාඩි කීයක්? විනාඩි 10ක් විතර. විනාඩි 10ක්. හා අනේ මේක කරවිල ඇටක් තියෙනවා. ඇටත් එක්කම ඇටත් එක්කම. කරවිල ගුණ ඇටත් එක්ක. හරි. ඊට පස්සේ? ඊට පස්සේ අපි හොඳට මේක මිරිකලා ගන්නවා. බලමු මිරිකලා ගන්න. විනාඩි 10ක් තියන්න ඕනේ. විනාඩි 10ක් තියන්න ඕනේ. ඔව්. ඊළඟට කරවිල ටික අරගෙන මිරිකල ඔක්කොම අරගෙන මේක අපි භාජනයකට දානවා. හැබැයි ඉතින් මේවට ගොඩාක් මැටි භාජන තියෙනවා නම් තමයි ගොඩාක් හොඳ. මැටි භාජනයක. ඇයි අපි මැටි භාජනයක් යොදාගන්නේ? අපි ටිකක් ඇලුමිනියම් වලින් පොඩක් ඈත් වෙන එක හොඳයි නේද? ඔව් නේද. ඇලුමිනියම් වලින් නිකන් ලෙඩ හදාගන්න ඕනේ නැහැ නේද? ඔව්. අපි මැටි භාජනයක් අරගෙන ඒකට දානවා. මේ හීනියට කපාගත්ත කරවිල ටික අපි දානවා. අපි ඉස්සල්ලාම කළේ වතුර ටිකක් අරන් ඒකට ලුණු දාලා කරවිල ටික දැම්මා. ඇටත් එක්කම තමයි කපන්නේ. කපන්නේ. කපලා දාලා තිත්ත අරගත්තට පස්සේ තමයි මේ වැඩේ කරන්නේ නේද? ඔව්. දාලා ඒකට අපි දානවා ගොරක කෑල්ලක්. මම ඉස්සල්ලාම මේ වෙනකන් කරපු ටික මතක් කරන්නද? වැරදි නම් කියන්න ඕනේ. ඔන්න මුලින්ම කරවිල ටික ඇටත් එක්කම හීනියට කපනවා. ඒ කපපු කරවිල ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වගේ වතුර භාජනයක් අරගෙන ඒකට දානවා ලුණු. හරි? මේ තිත්ත අරගන්න විදිහ. ඊට පස්සේ අපි දාගන්නවා ආයි කරවිල ටික. නේ? ඊළඟට මෙහෙම මැටි භාජනයක් අරගෙන ඒකට කපාගත්ත අර මිරික මේ ලුණු වතුරේ මිරිකගත්ත කරවිල ටික මැටි භාජනයට දානවා. ඊළඟට දාලා අපි ඒකට ගොරක කෑල්ලක් දානවා. දාලා දැන් මේකේ ලුණු රස පොඩ්ඩක් තියෙනවනේ. දැන් අපි ලුණෙන් මිරිකලා තියෙනවා. අපි ඊට පස්සේ මේකට වතුර ටිකක් දාලා
මතුර ටිකක් දාලා මේක ලිපෙන් තියනවා. ආ. කොරක කෑල්ලක් එක්ක දාලා ලිපෙන් බෙරිනවා. ඊළඟට ඊට පස්සේ මේක ලිපේ ටිකක් ඉතින් ඉදෙන්න පාය. ගොඩක් කියලා නෙමෙයි ටිකක් වෙලා. විනාඩි 6ක් 7ක්. විනාඩි 6ක්. ඔව් විනාඩි 6ක් 7ක් ඇති. හරි. මේක ලිපේ. ඊට පස්සේ තිත් ඇරෙනවා. ටිකක් තියෙනවා නැත්ද කොම තිත්ත යන්නේ නැහැ ටිකක් තිත්ත තියෙනවා ඉතින් කරවිල කොම තිත්ත තියෙන්නත් උපාය තිත්ත නැත්තම් වැඩක් නැහැ පොඩ්ඩක් කන්න පුළුවන් විදිහට තියෙනවා ආ අපි මේක ලිපෙන් තියෙනවා හරි ඒක ලිපේ ඉදෙනකන් අපි කරන්නේ පොල් ටික අඹරනවා පොල් ටික අඹරනවා හා හා පොල් කරපිංචා අමුමිරිස් ලුණු ගම්මිරිස් කහපියර ඉස්සෙල්ලා පෙන්නුවේ ඒටි කරගෙන අපි මේක අඹර ගන්න ඕනේ මේටික ඔක්කොම අඹර ගන්න අඹර ගන්න හරි අඹර ගත්තට පස්සේ අපිට කොහොමද දකින්න හම්බෙන්නේ මෙන්න මේ විදිහට තමයි අඹර ගත්ත පස්සේ තියෙන්නේ බලන්න ලස්සන අර මේ රසය විතරක් මදි පෙනුමක් තියෙන නේද මෙදකම් වගේම හෙදකමක් තියෙන ඒ වගේ මෙන්න මෙහෙම තමයි අඹර ගත්තට පස්සේ පොල් ටික අපිට හම්බෙන්නේ. ඊළඟට අපි මොකද කරන්නේ? කරවිල ටික තැම්බෙනවනේ. ඊට පස්සේ ඒකේ වතුර ගතිය අඩු වෙනකොට මේ පොල් ටික එකට දානවා. අපි ඉදුණට පස්සේ කොහොමද දැන් තියෙන්නේ කියලා බලමුද කරවිල මල්ලුම. හා. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. මේ තමයි කරවිල මල්ලුම. බලන්න. ගොඩක් අය කන්නේ කරවිල සලාද. මා කරවිල මාළු. අපි බලමු ඉතින් කරවිල මල්ලුත් කාලා නේද? මට නම් දැන් සුවඳයි මේක. ඒ වගේම රසත් ඇති කියලා හිතනවා මං කන්නද පොඩ්ඩක්. කමක් නැහැනේ. කනවා? කන්න. මට අර රස ටික වෙන වෙනම දැනෙනවා. අඹුල් රස, ලුණු රස, තිත්ත රස ඔක්කොම රස ටික වෙන වෙනම දැනෙනවානේ. හරිම රසයි. මට මතකයි මේ ළඟදි වෛද්‍යවරයෙක් සඳහන් කරලා තිබුණා මේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ හැකියාව තියෙනවලු මේ කරවිල වලට. කරවිල කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් පුංචි දරුවෝ එහෙම වැඩිය කන්න කැමති කෑමක් නෙවෙයි. හැබැයි අර අපි කිව්වා වගේ තිත්ත ගතිය ටිකක් අඩු කරලා පෙනුම ටිකක් වැඩි කරලා මෙන්න මෙහෙම දුන්නොත් කවුද නොකන්නේ නේ මාත් කෑවා ආසාවෙන් අපි ලබන සතියේත් මේ වගේ දේශීයත්වයට මුල් තැන දෙන ගුණවත් ආහාරයක් ඔබේ රුව වඩන ගුණය වඩන ආහාරයක් අරගෙන අනිවාර්යෙන්ම එනවා අඟහරුවාදා නුගසවණින් බොහොම ස්තුතියි රංග මහත්මිය ඔබට අද අපිට මේ වගේ ලස්සන ටැග් එකක් දුන්නට